I want to repute only thing duwala putala adath ekata vela inne punchi ikkole bauddha shisthacharya pantiyat ekke only thing 2021 2022 saha 2023 varsha wala apususath pele vibhage bauddha shisthacharya vishayata peni sitna ape duwa daruwan thiyala denata monna ada devathiyedi punchi ikkole me BC පන්තියත් එක්ක එකතු වෙන්න පුළුවන්. මොකද අපි මුලින් ඉඳලම තමයි විෂය ආවරණය කරන්නේ. ඉතින් පසුගිය දිනේදී අපි කතා කරා ආපද ධර්ම සහ ආශ්‍රම ධර්ම ගැන. අපි එහිදී ගොඩාක් තොරතුරු සාකච්ඡා කරා. මේ අපි දුවල පුතාලා ඒ සියලුම කරුණු සතහන් කරගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් දුවේ පුතේ අදම සෞතනම් වෙන්නේ යාගය පිළිබඳ තොරතුරු ඕගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් ඔන්න එහෙනම් පොන්චි ඉස්කෝලේ BC ලියන පුතත් අරගෙන සටහන් පුතත් අරගෙන එහෙනම් අපි අද යාගය ගැන ඉගෙන ගන්න සූදානම් වෙමු. හොඳයි පුතේ. යාගය කියලා කියන්නේ බ්‍රාහ්මණයන්ගේ ආගමික සංස්කාරයක්. එතකොට ඒගොල්ලෝ කර්ම මාර්ගය තමයි පුතේ අනුගමනය කරේ. දැන් අපේ විවිධ ආගමික මතවාදයන් ආගමික සංකල්පයන් ගත්තාම එක් එක් ආගමික දර්ශන දක්වපු කට්ටිය විවිධ විදිහට කටයුතු කරානෙකදී අපි දකිනවා භාවනා යෝගීව කටයුතු කරපු කට්ටියක් හිටියා. එතකොට ඒ වගේ කට්ටිය අනුගමනය කරේ ඥාන මාර්ගය. ඥානය දියුණු කිරීම තමයි ඒගොල්ලන්ගේ අරමුණ වුණේ. නමුත් බමුණ ගත්තහම බමුණ කර්ම මාර්ගය තමයි අනුගමනය කරේ. ඒ කියන්නේ යාග හෝම වගේ පිළිවෙත් වලින් බ්‍රහ්ම සහපිතාවේ ලබා ගන්න පුළුවන් මහා බ්‍රහ්මයා සමග එක්ව වාසය කරන්න පුළුවන් කියලා හිතලා කටයුතු කරපු අය තමයි බ්‍රහ්මනි. කියන්නේ ඒගොල්ලෝ ආගමික සංස්කාර විදිහට ඔය උදක පාරිශුද්ධිය සහ යාගය භාවිත කරා. එතකොට මෙන්න මේ පිළිවෙත තමයි අපි මේ කර්ම මාර්ගය කියලා එතකොට හඳුන්වන්නේ. මම කිව්වා යාග කර්ම හෝම කර්ම ආදී තමයි කර්ම මාර්ගයේදී මේගොල්ලෝ අනුගමනය කරේ. හොඳයි. එහෙනම් අපි මේගොල්ලෝ මේ ආගම සංස්කාරයක් විදිහට යොදාගත්ත යාග කර්ම ගැන අපි අද එහෙනම් තොරතුරු ඉගෙන ගමු. පුතේ ක්‍රිස්තු පූර්ව 1500 ඉඳලා ආර්ය සංක්‍රමණය වෙනවනේ අපි කතා කරානේ. ආර්ය අනාදී කියලා ભેදේකුත් ඇති වෙනවා කියලා. එතකොට මේ ආර්ථිකය සමුද්ධිමත් කරන්න මේගොල්ලෝ කෘෂිකර්මාන්තය ප්‍රධාන කරගෙන තමයි මේගොල්ලන්ගේ ආර්ථිකය සකසා ගත්තේ. එතකොට මේ ආර්ථිකය සමෘද්ධිමත් කර ගැනීමට මේ හින්දු ආර්ය ජනයාට ස්වභාව ධර්මයේ නොමදව සහයෝගයක් ලැබුණා. මේ නිසා ස්වභාව ධර්මයේ දේවත්වයෙන් සැලකීම, ඒගොල්ලන්ට කෘතගුණ සැලකීම මූලිකව මූල ආරම්භයේදී සිද්ධ වුණා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒ කෘතගුණ සැලකීම වශයෙන් ඒගොල්ලෝ මොකද කරේ? ධානය, වෙඬරු, ගීතෙල් මේ වගේ දේවල් වලින් සංග්‍රහ කරන්න පටන් ගත්තා. ඒක තමයි යාගේ මූලික ආරම්භය. ඒගොල්ලෝ ස්වභාව ධර්මයේ තමයි දේවත්වයෙන් සැලකුවේ. එතකොට වර්ෂාව, ඒකට වරුණ කියලා කියනවා. ඊගාවට පර්ජාන්‍ය, මේඝ, ගස්ගල්, පර්වත මෙන්න මේ වගේ ස්වභාවික වස්තුන්. ඉන්ද්‍ර, ඉරදේවියන්, අග්නි, අග්නි කියන්නේ ඉන්ද්‍රවලට මේ හැම කෙනෙක්ම ස්වභාව ධර්මයත් එක්ක බැඳිච්ච නිසා මේ හැමෝම ඒගොල්ලෝ දේවත්වයෙන් සැලකුවා. අපි ඒකදී බහු දේවවාදී යුගය කියලා අපි කතා කරන්නේ තේ සංකල්පය. කියන්නේ ගොඩක් දෙවිවරු ඉන්නවා කියලා හිතන ඒ දෙවිවරු සියලු දෙනාටම පුද පෝචා පැවැත්වීම සිද්ධ කරා. ඉතින් මේ ආර්යනොත් මූලිකවම මූලාරම්භයේදී සිදු කළේ මේ ස්වභාව ධර්මීය කෘතගුණ සැලකීමක් වශයෙන් ධාන්‍ය, වෙඬරු, ගිතෙල් වගේ දේවල් වලින් සංග්‍රහ කරන්න පටන් ගත්තා. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට ඒගොල්ලෝ මේ මිහිපිටව දකින්න දෙවියා ගින්දර කියලා තමයි තැරකුවේ. ඒ අනුව ගින්දරට තමයි ඔය ධාන්‍ය වර්ග, ගිතෙල් වර්ග, වෙඬරු වර්ග දාලා සංග්‍රහ කරන්නේ. එතකොට ඒකෙන් නැගෙනවනේ දුම. මෙන්න මේ දුම දෙවියන්ට පණිවිඩ අරගෙන යනවා කියලා ඒගොල්ලෝ විශ්වාස කරා. මෙන්න මේ දැකීම මුල් කරගෙන තමයි මුලින්ම
මේ මිනිසා දෙවියා සම්බන්ධ කරන අතරමැදිය විදිහට ගින්දන තරකනුන් ඔය විදිහට ගින්න මුල් කරගෙන තමයි ඔන්න යාග යාගයේ ආරම්භය සිද්ධ වෙන්නේ මූලික ආරම්භය එහෙම දාන ගිතෙල් වෙන්ට්‍රු වගේ දේවල් යොදාගෙන ගින්දර මුල් කරගෙන මූලිකවම යාගයේ ආරම්භ කරනවා එතකොට ඊහවට ඔන්න ඔය විදිහට යාගයේ මූල ආරම්භය ලබනකොට පසු කාලීන වෛදික යුගයේදී ඔන්න යාගය කියන්නේ ඒගොල්ලොන්ගේ ජීවිතේ බමු බ්‍රාහ්මණ පූජකයන්ගේ ප්‍රධාන සංකල්පය. එතකොට දැන් අර අතීතයේ ආර්ය ඉන්දු ආර්ය සමාජය තුළ තිබුණු යාගයට වැඩිය බ්‍රාහ්මණ සම්ප්‍රදාය විසින් හඳුන්වලා දුන්න යාගය ටික වෙනස්. ඒ කියන්නේ බොහෝ දුරට සමාජයේ පීඩාවට පත් කරන මේ තමන්ගේ බමුණන්ගේ උදරතර පෝෂණය කරන්න පුළුවන් ආත්මార్థකාමී ඉගැන්වීම් සංකල්පයක් තමයි ඔය යාගයේ කියන්නේ. ගොඩක් වෙලාවට ඒකින් සමාජයේ අනිත් පිරිස පීඩණයට පත් වුණා. පැහැදිලිද? සමහරක් වෙලාවට සත්ව ඝාතන සිදු වුණා. කියන්නේ සත්ව ඝාතන පවා මේ යාග කර්මවලදී නිරන්තරයෙන් සිද්ධ වුණා. ඉතින් ඒ හඳුන්වන දුන්න යාග ක්‍රමය බ්‍රාහ්මණ සම්ප්‍රදාය හඳුන්වන දුන්න යාග ක්‍රමය ටික පීඩාකාරී. එතකොට බ්‍රාහ්මණ සම්ප්‍රදාය යාගය ගැන කතා කරහම් පුතේ මේ යාගය තුළින් බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණු තුනක් තිබුණා. මෙන්න මේ අරමුණු පදනම් කරගෙන තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදායේදී යාග කර්ම සිද්ධ වුණේ. ඒ තමයි ලෞකික විමුක්තිය, පාරලෞකික විමුක්තිය, ගැන ආත්ම විමුක්තිය සහ බ්‍රහ්ම සාපිතාවය. ඔන්න ඔය අරමුණු පදනම් කරගෙන තමයි මේගොල්ලෝ මුලින්ම යාගය සිදු කරනු ලැබුවේ. ලෞකික විමුක්තිය, පාරලෞකික විමුක්තිය, පාරලෞකික විමුක්තිය අපිට ආත්ම විමුක්තිය කියලා හඳුන්වන්න පුළුවන්. බ්‍රහ්ම සාපිතාවය. ඔන්න ඔය තුන පදනම් කරගෙන මේගොල්ලෝ යාග ක්‍රම භාවිත කරා, යාග කර්ම අනුගමනය කරා. හොඳයි පුතේ, ඔන්න දැන් අපි ඉගෙන ගත්ත ඇයි මේගොල්ලෝ යාගය කරේ කියලා. ඒ කියන්නේ ලෞකික විමුක්තියයි පාරලෞකික විමුක්තියයි බ්‍රහ්ම සාවිතාවය ලැබීමයි අරමුණු කරගෙන තමයි මේගොල්ලෝ යාගය සිද්ධ කරේ. ඒ අනුව එමෙලෝ යහපත උදෙසා බැලුවොත් එහෙම බොහෝ වෙලාවට දරු සම්පත් ලබා ගන්න, දේපල වස්තු සම්පත් වර්ධනය කරගන්න, ඒ වගේම සතුරු වදරු මැඩපවත්වා ගන්න, සරුසාර අස්වැන්නක් ලබා ගන්න, ඔන්න ඔයගේ විවිධ අවශ්‍යතා පදනම් කරගෙන ඔන්න බ්‍රාහ්මණයේ පසුපාලිනව යාග කර්ම කිරීමට යොමු වෙනවා. මොනවටද? දරු සම්පත් ලබා ගන්න, දේපල සම්පත් ලබා ගන්න, සතුරු උවදුරු මැඩ පවත්වා ගන්න, ඒ වගේම සරුසාර අස්වැන්නක් ලබා ගන්න. එතකොට ඊට අමතරව දරුවෙක් ඉපදෙන අවස්ථාවකදී, උපනයනයකදී, විවාහයක් සිදු කරන විට, අමංගල්‍ය අවස්ථාවකදී, ඒ වගේම රටක දුර්භීක්ෂ, අමනුෂ්‍ය, තොරුබියාදියේදී, රටේ රාජාභිෂේකයක් සිදු කරන අවස්ථාවකදී, යුද ඡායාග්‍රහණයක් ප්‍රාර්ථනා කරන අවස්ථාවකදී, ඒ වගේම රට සමෘද්ධිමත් කරන්න, ඒ වගේම ඉඳුල් කට ගන්න අවස්ථාවකදී, ඔන්න ඔය වගේ අවස්ථාවලදී බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ගොඩක් වෙලාවට යාග කර්ම සිද්ධ වුණා. දැන් මම කියවන පුතේ අර අස්වැන්න සරුසාර කරගන්න ඒගොල්ල යාග කර්ම පැවැත්වුවා කියලා. ඒකට හොඳම හේතුව තමයි දැන් වර්ෂා කාලය සිදු වෙන කාලයක් තියෙන, ඒ වගේම පායන කාලයක් තියෙන. ඒතකොට සමහර වෙලාවට වගා කටයුතු කරාට පස්සේ අපිට ඡලය ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ අවස්ථාවේදී අපිට ඡලය ලැබෙන්නේ නැහැ. ඒ වගේම අවශ්‍ය නොමැති කාලයේදී ඡලය ලැබෙනවා. එතකොට මේ බමුණෝ හිතන්න ගත්තා මේ දෙවිය කෝප වෙලා, මොකක් හරි සිදු වෙච්ච අත්වැරද්දක් නිසා දෙවිය කෝප වෙලා, ඒක නිසා තමයි අවශ්‍ය කාලයට අත්වැන්න ලැබුණේ නැත්තේ. ඒ වගේම අනවශ්‍ය වෙලාවේදී වර්ෂාව ලැබෙන්නේ. ඒ විදිහට හිතලා තමයි මේගොල්ලෝ තමන්ගේ බොවි තැන් කටයුතු සරසාර කරගන්න මේ අගොහොම භාවිත කරේ. දැන් පැහැදිලිද කුමක් සඳහාද යාගයක් පැවැත්වේ කියලා? හොඳයි පුතේ, දැන් මෙන්න මේ විදිහට යාග කර්ම පවත්වනකොට මේ යාග කර්ම නිකම් පවත්වන්නත් බෑ.
යාකිරීමේදී අනිවාර්යයෙන්ම බ්‍රාහ්මණ පූජකයෙක් ලවා තමයි යාගයක් සිදු කරන්න ඕන. මොකද ඒගොල්ලන්ගේ අදහසක් තියෙනවා බ්‍රාහ්මණ පූජකයන්ගෙන් තොරව කරන යාගයේ මහා බ්‍රාහ්මයා පිළිගන්නේ නැහැ කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම බමුණ පූජකයෙක් මේ සඳහා සහභාගී වෙන්න ඕනේ. කියන්නේ බමුණ පූජකයෙකුගේ අනුදැනුම මත සහභාගීත්වය ඇතිව තමයි අනිවාර්යයෙන්ම යාගයක් සිද්ධ වෙන්න ඕනේ. ඒකෙදී පූජක කණ්ඩායම් හතරක් ඉන්නවා යාගයක් සඳහා යොදා ගන්න. අනිවාර්යයෙන්ම මේ යාගය සඳහා යොදා ගන්න පූජක කණ්ඩායම් හතර නම් පාඩම් කරගන්න ඕන. මොකද ගොඩක් වෙලාවට එක්ක නම් කරන්න දෙනවා, නැත්නම් යාගය ගැන අපි විස්තර කරලා ලියන ප්‍රශ්නයක් ආවොත් ඒකට අනිවාර්යයෙන්ම අපි මේ යාග කටයුතු සඳහා යොදා ගන්නා පූජක කණ්ඩායම් හතර ලියන්නම ඕන. අපි බලමු එහෙනම් මේ පූජක කණ්ඩායම් හතර කවුද කියලා. හෝත්‍රු. හෝත්‍රු කියන්නේ පුතේ දෙවියන්ට යාගය පිණිස ආරාධනා කරන පූජකයන්. කියන්නේ යාගයක් පවත්වද්දී දෙවියන්ට ආරාධනා කරන්න ඕනේ. එතකොට ඒ දෙවියන්ට ආරාධනා කරන පූජකයා අපි හඳුන්වනවා හෝත්‍රු කියලා. ඊට පස්සේ උද්ගාත්‍රු. උද්ගාත්‍රු කියන්නේ දෙවියන් සතුටු වන ලෙසින් වේද පාඨ ගායනා කරන පූජකයා. කියන්නේ දෙවියන්ට ආරාධනා කරාට පස්සේ එයා වෙනුවෙන් දෙවියන් සතුටු වෙන විදිහට වේද පාඨ ගායනා කරන වෙනම පූජකයෙක් හිටියා. මෙන්න මේ පූජකයා හඳුන්වන්නේ උද්ගාත්‍රු කියලා. ඊළඟට අද්වාරිය. අද්වාරිය කියන්නේ යාගයේ අධ්‍යක්ෂක. යාගයේ අධ්‍යක්ෂක තමයි අද්වාරිය කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට යත්නකාරක. යත්නකාරක කියන්නේ යාගය කරන පූජකයා. ඔන්න එතකොට හෝත්‍රු කියන්නේ දෙවියන්ට යාගය පිණිස ආරාධනා කරන පූජකයා. උද්ගාත්‍රු කියන්නේ දෙවියන් සතුටු වන ලෙසින් වේද පාඨ ගායනා කරන පූජකයා. ඒ වගේම අද්වාරිය කියන්නේ යාගයේ අධ්‍යක්ෂක. යත්නකාරක කියන්නේ යාගය කරන පූජකයා. එතකොට මෙන්න මේ කට්ටිය අනිවාර්යයෙන්ම යාගයක් සිදු කරන විට අනිවාර්යයෙන්ම ඉන්නම ඕන. මේ යාග කණ්ඩායම් හතර නැත්නම් අපිට මේ යාගයක් පවත්වන්න බෑ. පැහැදිලිද? දැන් මතකයිද මොනවාද යාගයකදී භාවිතා කරන්න ඕන පූජා කණ්ඩායම් හතර කියලා? එතකොට දෙවියන්ට යාග පූජාවන් පිළිගැන්වීම සඳහා ආරම්භ කරන බමුණ හෝත්‍රු නේද? ඊට පස්සේ ගුණ ගායනා කරමින් මන්ත්‍ර ගායනා කරමින් දෙවියන්ව වන්දනා කරන පුද්ගලයා උද්ගාත්‍රු නේද? ඒ වගේම යාගය සිදු කරමින් දෙවියන්ට පුද දෙන බමුණ අද්වාරියෝ නේද? ඊගාවට යාගයේ තියෙන අඩුපාඩු ඒ දේවල් හොයලා බලලා යාගය සිදු කරන කෙනා යත්නකාරක කියලා තමයි අපි හඳුන්වන්නේ. දැන් පැහැදිලි නේද? හෝත්‍රු, උද්ගාත්‍රු, අද්වාරිය, යත්නකාරක. මෙන්න මේ හතර දෙනා තමයි අපි යාගය සඳහා යොදා ගන්න බමුණු පූජකයන් කණ්ඩායම් හතර කියලා හඳුන්වන්නේ. ඒ වගේම තමයි යාගය හා සම්බන්ධ විවිධ අංශ තියෙනවනේ. කියන්නේ යంత్ర මන්ත්‍ර ගායනා කරනවා, යාග විදි තියෙනවා, මේ යාගය සඳහා භාවිත කරන උපකරණ තියෙනවා, යාග ස්තම්භ තියෙනවා. මෙන්න මේ දේවලුත් එතකොට අනිවාර්යයෙන්ම යාගයේදී යොදා ගන්න ඕනේ. එතකොට යාගය කරවන පුද්ගලයා අපි හඳුන්වනවා යජමානවක කියලා. එතකොට යාඥකාරක කියන්නේ යාගය කරන පූජකයා. ඒ වගේම යාගය කරවන පුද්ගලයා යජමානවක කියලා හඳුන්වනවා. එතකොට යජමානක විසින් පූජක බමුණන් උදෙසා අනිවාර්යයෙන්ම විශාල වශයෙන් තෑගි භෝග දෙන්නම ඕන. අනිවාර්යයෙන්ම යජමානක විසින් මේ පූජක කණ්ඩායම් හතර දෙනාටම විශාල වශයෙන් තෑගි භෝග දෙන්න ඕනේ. එහෙම දුන්නේ නැත්නම් යජමානකට විපත් හැමිනීමේ බලය පූජකයන් සතුයි කියලා තමයි ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. කියන්නේ අනිවාර්යයෙන්ම තෑගි භෝග දෙන්න ඕනේ. තෑගි භෝග නොදුන්නොත් එහෙම යජමානකට විපත් හැමිනෙන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ දක්වලා තියෙන්නේ. පැහැදිලිද? දැන් එතකොට මේ දීර්ඝ වශයෙන් මේ යාග පිළිබඳව කරුණු සඳහන් වන පොත්පත් ග්‍රන්ථ මොනවද කියලා ඇහුවොත් එතකොට අපිට වේද ග්‍රන්ථ දක්වන්න පුළුවන්. කෘෂ්ණ, ශුක්ල, යචූර් යන වේද ග්‍රන්ථ මූලික වෙනවා
ඒවා ඒ තමයි මේ බ්‍රාහ්මණ සම්ප්‍රදායේ යාග කර්ම ගැන සඳහන් වෙන්නේ. ඒතර යාග කර්ම ගැන සඳහන් වන ග්‍රන්ථ මොනවාද? දීර්ඝ වශයෙන් කරුණු දැක්වෙන්නේ වේද ග්‍රන්ථ අතර කෘෂ්ණ, චුක්ල, යජූර් වගේ වේද ග්‍රන්ථ මූලික වෙනවා. අපිට යාග කර්ම ගැන මේගොල්ලෝ යාග කර්ම කරේ කොහොමද, මොනවාද ඒ යාග කර්ම කියලා අපිට තොරතුරු සඳහන් කරගන්න පැහැදිලිද? දැන් යාග කර්ම කරපු පුද්ගලයෝ ගැන ඊගාවට අපි ඉගෙන ගමු. මොනවද මේ කරපු යාග කියන විවිධ යාග කර්ම තියෙනවා. පංච මහා යාග කියලා වෙනම යාග කර්ම ටිකක් තියෙනවා. ඒ වගේම තමයි ඊට අමතරව කරපු වෙනත් යාග කර්මත් තියෙනවා. අපි මුලින්ම ඉගෙන ගමු පංච මහා යාග මොනවද කියලා. මෙන්න මේ පංච මහා යාග හොඳට මතක තියාගන්න. මෙන්න මේ ටික තමයි පුතේ අර මං කියුවේ යාග කර්මවලදී දැඩි පීඩාකාරී තත්ත්වයක් තිබුණා, සත්තුන්ගේ ජීවිත පවා අහිමි වුණා කියලා. එතකොට මේක පීඩාකාරී යාග කර්ම කියන්නේ මිනිස්සුන්ට පීඩාකාරී ආගමික සංස්කාරයක් කියලා අපිට පැහැදිලි කරන්න ඕත් අනිවාර්යෙන්ම මේ පංච මහා යාග කර්ම ගැන සඳහන් කරන්නම ඕනේ. අපි බලමු එහෙනම් මුලින්ම පංච මහා යාග මොනවද කියලා. පංච මහා යාග තමයි අශ්වමේධ, පුරුෂමේධ, සම්මාපාය, වාචපේය, නිරංගල. අශ්වමේධ, පුරුෂමේධ, සම්මාපාය, වාචපේය, නිරංගල. එතකොට පුතේ අශ්වමේධ ගැන බලමු මුලින්ම. අශ්වමේධ කියලා කියන්නේ ශක්තිමත් අශ්වයන්ගේ ලේයින් සිදු කරන යාගය. ඒ කියන්නේ අශ්වයන්ගේ ලේ අරගෙන අශ්වයන්ගේ ගෙල සිඳලා ඒ ගන්නා ලේ වලින් තමයි මේ අශ්වමේධ යාගය සිදු කරන්නේ. එතකොට අශ්වමේධ යාගය කියන්නේ ශක්තිමත් අශ්වයන්ගේ ගෙල සිඳ ගන්නා ලේයින් සිදු කරන යාගය අපි අශ්වමේධ යාගය කියලා හඳුන්වනවා. ඊළඟට පුරුෂමේධ යාගය. පුරුෂමේධ යාගය කියන්නේ ශක්තිමත් පුරුෂයන්ගේ ගෙල සිඳලා ගන්නාලයෙන් කරනු ලබන යාගය. කියන්නේ ශක්තිමත් පුරුෂයන්ගේ ගෙල සිඳලා ඒ ගන්නාලේ වලින් සිදු කරන යාගය අපි හඳුන්වනවා පුරුෂමේධ යාගය කියලා. සම්මාපාය. සම්මාපාය කියලා කියන්නේ ශක්තිමත් පුරුෂයෙකු විසින් විඳිනව හීය. අන්නේ හීය වැටුණු තැන කරන යාගය අපි හඳුන්වනවා සම්මාපාය යාගය කියලා. ඒතර සම්මාපාය යාගය කියන්නේ ශක්තිමත් පුරුෂයෙකු විසින් විඳින ලද හීයක් වැටුණු තැන කරන යාගය අපි සම්මාපාය යාගය කියලා කියනවා. වාචපේය යාගය. වාචපේය යාගය කියන්නේ ඒ යාගය විතරයි මිනිසුන්ට අහිතකර පීඩාකාරී යාග කර්මයක් නොවන්නේ. ඒ තමයි ධාන්‍ය, ගිතෙල්, මීපැණි, වෙඬරු වගේ දේවල් ගින්නට දාලා කරන යාගය අපි හඳුන්වනවා වාචපේය කියලා. ධාන්‍ය, ගිතෙල්, මීපැණි, වෙඬරු දමා කරන යාගය අපි හඳුන්වනවා වාචපේය යාගය කියලා. ඊළඟට නිරංගල යාගය. නිරංගල යාගය කියලා කියන්නේ සතුන්, මිනිසුන්, ධාන්‍ය ආදී සියල්ල දමා කරන යාගය නිරංගල යාගය කියලා හඳුන්වනවා. නිරංගල යාගය කියන්නේ සතුන්, මිනිසුන්, ධාන්‍ය ආදී සියල්ල දමා කරන යාගය අපි නිරංගල යාගය කියලා හඳුන්වනවා. දැන් පැහැදිලි නේද පංච මහා යාගය කියන්නේ මොකද්ද කියලා? අශ්වමේධ යාගය කියන්නේ ශක්තිමත් අශ්වයන්ගේ ලේ අරගෙන ඒ ලේ යොදලා කරන ලබන යාගය අපි අශ්වමේධ යාගය කියනවා. පුරුෂමේධ යාගය කියන්නේ ශක්තිමත් පුරුෂයන්ගේ ගෙල සිඳලා ඒ ගන්නාලේ සිදු කරන යාගය පුරුෂමේධ යාගය කියලා කියනවා. සම්මාපාය යාගය කියන්නේ ශක්තිමත් පුරුෂයන්ගේ ගෙල සිඳලා ගන්නාලේ සිදු කරන යාගය පුරුෂමේධ යාගය කියලා හඳුන්වනවා. ඊගාවට සම්මාපාය යාගය කියලා කියන්නේ ශක්තිමත් පුරුෂයෙකු විසින් විඳින ලද හීයක් වැටුණු තැන සිදු කරන යාගයට අපි සම්මාපාය යාගය කියලා හඳුන්වනවා. වාචපේය යාගය කියන්නේ ධාන්‍ය, ගිතෙල්, මීපැණි, වෙඬරු ආදිය දමා කරන යාගයට වාචපේය යාගය කියලා හඳුන්වනවා. ඊගාවට නිරංගල යාගය කියලා කියන්නේ සතුන්, මිනිස්සු, ධාන්‍ය ආදී සියල්ල දමා කරන යාගය අපි නිරංගල යාගය කියලා හඳුන්වනවා. එතකොට අශ්වමේධ, පුරුෂමේධ,
සම්මාපාය වාචපේය නීලාංගන. මෙන්න මේ යාග කර්ම අපි පංචමහා යාග කියලා හඳුන්වනවා. ඊට අමතරව තවත් යාග කර්ම කිහිපයක් තියෙනවා. ඊට අමතරව පංචමහා යාගයට අමතරව සිදු කරන යාග කර්ම. අපි බලමු ඒ යාග කර්මත් මොනවද කියලා. දර්ශ පූර්ණ මාස යාගය. දර්ශ පූර්ණ මාස යාගය. ඒ කියන්නේ 15වක හා අමාවක දිනවලදී තමයි මේ යාගය පවත්වන්නේ. එතකොට 15වක හා අමාවක දිනයන්හි සිදු කරන යාගය දර්ශ පූර්ණ මාස යාගය කියලා හඳුන්වනවා. ඒ වගේම අග්නිහෝත්‍ර යාගය. අග්නිහෝත්‍ර යාගය කියන්නේ මේක දිනපතා පවත්වන යාගයක්. ඒ කියන්නේ උදේ හවස දිනපතා සිදු කරන යාග කර්ම අග්නිහෝත්‍ර යාගය කියලා හඳුන්වනවා. ඊළඟට චතුර්මාස යාගය. චතුර්මාස යාගය කියලා කියන්නේ සිව් මාසකට වරක් කරන යාගය. කියන්නේ මාස 4කට වරක් සිදු කරන යාගය චතුර්මාස යාගය කියලා හඳුන්වනවා. සෝම යාගය. සෝම යාගය කියන්නේ නොකඩවා දින කිහිපයක් කරන්න ඕන යාගය. නොකඩවා දින කිහිපයක් සිදු කරන යාගය සෝම යාගය කියලා හඳුන්වනවා. රාජසූය යාගය. රාජසූය යාගය කියලා කියන්නේ රජුන් අභිෂේක කරද්දී සිදු කරන යාගය අපි හඳුන්වනවා රාජසූය යාගය කියලා. මම කියවනේ රජවරු වෙනුවෙන් ත්‍යාග කර්ම කරා කියලා. එතකොට රජුන් අභිෂේක කිරීමේදී සිදු කරන යාගය රාජසූය යාගය. අග්නිවයන යාගය. අග්නිවයන යාගය කියලා කියන්නේ නොකඩවා වසරක් තිස්සේ, කියන්නේ නොකඩවා එක දිගට වසරක් සිදු කරන යාගය අග්නිවයන යාගය කියලා හඳුන්වනවා. ඊළඟට සෞත්‍රමණී යාගය. සෞත්‍රමණී යාගය කියලා කියන්නේ මේගොල්ලෝ මද්‍යපාන වර්ග ආදී භාවිතා කරලා ත්‍යාග කර්ම සිදු කරා. ඒ නිසා මද්‍යපාන වර්ග ආදී ගෙන කල යාගය අපි හඳුන්වනවා සෞත්‍රමණී යාගය කියලා. ඊට අමතරව තවත් යාගයක් තියෙනවා සර්වමේධ යාගය. සර්වමේධ යාගයේදී යජමානවකයාගේ සියලු දේපල යාගය කරන බමුණන්ට දෙනවා. එහෙම දන් දීලා සිදු කරන යාගය සර්වමේධ යාගය කියලා හඳුන්වනවා. යජමානවකයාගේ සියලු දේපල යාගය කරන බමුණන්ට ලබා දීලා බමුණන්ට දන් දීලා සිදු කරන යාගය අපි සර්වමේධ යාගය කියලා හඳුන්වනවා. ඔන්න ඔය යාග කර්මත් අපිට එතකොට පංච මහා යාගවලට අමතරව සිදු කරන යාග කර්ම විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට අපි පංච මහා යාගවලට අමතරව සිදු කරන යාග කර්ම මොනවද කිය? එතකොට හොඳට මතක තියාගන්න මේ යාග කර්ම කිරීමේදී ඔන්න ඔය විදිහට තමයි මේගොල්ලෝ යාග කර්ම සිද්ධ කරේ. එතකොට ප්‍රණීත ආහාර පාන කිරි තෙල් වෙඬ ආදිය දාලා යාග කර්ම කරා. ඒ වගේම බිලිදීම පිණිස සත්වයන් අරගෙන ඒගොල්ලෝ යාග කර්ම කරා. එතකොට ඒගොල්ලෝ විශ්වාස කරා මෙන්න මේ විදිහට මහා බ්‍රහ්මයාව සතුටු කරාම සැප සම්පත් ලැබෙනවා කියලා. ඔන්න ඔය විදිහට ඒගොල්ලෝ යාග කර්ම හඳුන්වා දෙමින් ඒගොල්ලෝ ආගමික ජීවිතයේ ප්‍රධාන කාර්මයේ බවට ප්‍රධාන කාර්ය බවට යාගය පත් කර ගත්තා. ඉතින් ඒගොල්ලෝ සඳහන් කරනවා උත්තරීතර බවක් යාගයට උත්තරීතර බවක් ආරෝපණය කරලා මහා බ්‍රහ්මයාටත් වඩා යාගය ටිකක් උසස් කියලා ප්‍රකට කරන්න හැම අවස්ථාවකදීම උත්සාහ කරලා තියෙනවා. ඒ ඇසුරින්ගොල්ලෝ ලාභ සත්කාර ලබා ගන්න තමයි මේ යාග කර්ම ඒගොල්ලෝ හඳුන්වා දෙන්නේ. මොකද යාග කර්ම හරහත් ඒගොල්ලෝ සමාජයේ ප්‍රධානත්වය ලබා ගන්නවා. එතනිනුත් ඒගොල්ලන් ගුද්දර තර පෝෂණයට තමයි යදාගන්නේ. මොකද තනියේ යාග කර්ම කරන්න බෑ. අනිවාර්යයෙන්ම බමුණ පූජකයෙක්ගේ මූලිකත්වයක් ඕනේ. එහෙම නැත්නම් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ කියලා තමයි බමුණ සඳහන් කරලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි පුතේ එතකොට යාග කර්ම සිදු වෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා මේ යාග කර්ම ගැන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි යාග කර්ම ගැන අපිට ප්‍රශ්නයක් ආවොත් ලියන්න ඕනේ. දැන් අපිට පැහැදිලි මේ යාග කර්ම ගත්තාම යාගයේ විශාල දානය කාලයක් නේද? සතුන් මරන්න ඕන. ඔන්න ඔය විදිහට මේගොල්ලෝ පොළවේ වසන දෙවි අබූසුර
වශයෙන් හඳුන්වමින් ගොළු යාක කර්ම හරහා තොන සමාජයේ ආධිපත්‍ය හිමි කර ගන්න උත්සාහ කරා කියලා අපිට දැන් පැහැදිලි. මොකද ඒගොල්ලන්ගේ ප්‍රධානම තම ආගමික පිළිවෙත තමයි යාගය. ඔන්න යාගය හරහා බමුණෝ ඉන්න සමාජයේ ප්‍රධාන ස්ථානයක් හිමි කර ගන්න උත්සාහ කරා කියලා අපිට මේකෙන් පැහැදිලි වෙනවා. පැහැදිලි නේද? ඔන්න ඉතින් ඔන්න අපි අද කතා කරා යාග කර්ම ගැන. මේකත් පොතේ ඕගොල්ලන්ගේ පොතේ සටහන් කරගන්න අපි බලමු යාග කර්ම ඇතුලෙන් අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා ඉදිරියේදී. ඉතින් ඕගොල්ලන්ට මේ වගේම දිනපතාම පාඩම් මාලාවන් ඉගෙන ගන්න මීට අමතරව අපි පුංචි ඉස්කෝලේ BC පන්තිය හරහා ප්‍රශ්න සාකච්ඡා කරන ඒවට උත්තර දෙන්න කොහොමද කියලා දානවා. දැන්ටමත් අපිත් එකතු වෙලා ඉන්න ජුවාදරුව දන්නවා මේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපේ අනිත් වල පුතාලටත් මේකට සම්බන්ධ වෙන්න ඕන නම් කරන්න තියෙන්නේ මේ තිරයේ දිස්සෙන පරිදි පුංචි ස්කෝලේ වට්ස්ඇප් ගෲප් එකට මැසේජ් එකක් දාලා එකතු වෙන්න පුළුවන් දැනුම බෙදාගන්න. 076-447-5068 කියන දුරකථන අංකයට සම්බන්ද වෙලා ඔයගොල්ලන්ට තවත් දැනුම එකතු කරගන්න පුළුවන් BC වට්ස්ඇප් ගෲප් එක හරහා පුංචි ඉස්කෝලේ. ඒ වගේම පුංචි ඉස්කෝලේ පේජ් එකටත් ලයික් එකක් දාන්න. පුංචි ඉස්කෝලේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවෝ අතර මේ දේවල් share කරන්න. එතකොට එයාලටත් දැනුම එකතු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට එකතු වෙලා ඔන්න දිනපතාම පුංචි ඉස්කෝලේ හරහා ඕගොල්ලන්ට උසස් පෙළ විභාගයේ ජය ගන්න තරසවි කඩේම පැන ගන්න ඔන්න පුංචි ඉස්කෝලේ එකත් එකතු වෙලා ඕගොල්ලන්ට දැනුම ලබා ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි ඊළඟ දවසේදී තවත් අලුත් පාඩමකින් එකතු වෙමු. මගේ දුවල පුතාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.